हाई කොහොමද ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආව ඔයාලට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ග්‍රීන් ටී ගැන ඉතින් පහුගිය කාලෙදී මම ගොඩක් වීඩියෝස් කරා මගේ ශරීරයේ බර අඩු කරගන්න මම මොන වගේ දේවල්ද පාවිච්චි කරේ කියලා ඉතින් මෙතනදී මම ග්‍රීන් ටී ගැන සඳහනක් කරා ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මම පාවිච්චි කරපු ග්‍රීන් ටී එක මොකද්ද කියලා කියන්න කියලා ඉතින් මේ වීඩියෝ එකේදී මම පාවිච්චි කරපු ග්‍රීන් ටී එක වගේම ඔයාලට ග්‍රීන් ටී පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන් තවත් වාසි ප්‍රයෝජන මොනවාද කියලා දෙන්න තමයි අද ලෑස්ති වෙන්නේ. එහෙනම් ගිහිලා බලමු මොනවද මේ විස්තර කියලා. प्रयोजन अपे शरीर पुलवा हुद असुपाणयाक इतनी ग्रीन टी अभी गुड़ाक तेने दागे अपे शरीर तरबार प्रमाण अडुकर गिर उदाऊना वगेम अपे शरीर तीन कोलेस्ट्रॉल तत्व पारने करना मेन मे ग्रीन टी अभी उदाऊनवा हृदय संबंध यम यम रोगाबाद पवा पालने किरीमे हेकिया ग्रीन टी वर्ट तीयनवा එකම ඔයාලා දැනගෙන හිටියද ග්‍රීන් ටී කියන්නේ අපේ දත් සහ අපේ විදුරු මස් සෞඛ්‍ය සම්පන්නව තියාගෙන යන්න අපිට උදව් කරන ඉන්ග්‍රීඩියන්ට් එකක් මේත් එක්කම ගොඩක් ඇලර්ජික් රියැක්ෂන් විතර සිද්ධ වෙන කෙනෙක් නම් ඔයා නිතරම ග්‍රීන් ටී පානය කරොතින් මෙන්න මේ ශරීරයේ ඇතිවන ආසාත්මිකතා පාලනය කරන්න ග්‍රීන් ටී ඔයාට උදව් වේවි ඉතින් ශරීරයට වගේම ග්‍රීන් ටී ඇත්තරම අපේ මුහුණේ තියෙන සමටත් ගොඩක් උදව් වෙනවා ගොඩක් වාසි ප්‍රයෝජන ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ගොඩක් ආයතනවල තියෙන රූපලාවන්‍ය නිෂ්පාදනවල මෙන්න මේ ග්‍රීන් ටී අන්තර්ගත වෙනවා එක්ස්ෆෝලියේටර්ස් වල එහෙමත් නැත්නම් ස්ක්‍රබ් වල අපේ හැමේ තියෙන මැරුණු සෛල ඉවත් කරන්නත් ග්‍රීන් ටී අපිට උපකාරී කරගන්න පුළුවන් ඒත් එක්කම විශේෂයෙන්ම අපේ හැම අවුවට පිලිසිලා තියෙනවා නම් ඒත් එක්කම බ්ලීචින් ආසාදන වලින් අපේ හැම පිච්චිලා තියෙනවා නම් මෙන්න මේ පිලිස්සුම් ස්වභාවය සුවපත් කරන්නත් ග්‍රීන් ටී වලට හැකියාවක් තියෙනවා මේත් එක්කම අපේ හැම ගොඩක් අර පෆ් වෙලා තියෙනවා නම් ඒත් එක්කම රෙඩ්නස් නැත්නම් රතු පැහැයක් වෙලා තියෙනවා නම් මෙන්න මෙවැනි තත්වයන් පවා පාලනය කරන්න නැත්නම් හැම සූත් කරන්න සුවපත් කිරීමේ හැකියාව ග්‍රීන් ටී වලට තියෙනවා මීටත් අමතරව ඔයාට තියෙන තෙල් සහිත සමක් නම් විශේෂයෙන්ම මොන දේ ගෑවත් ඔයාගේ තෙල් සහිත ස්වභාවය පාලනය වෙන්නේ නැත්තම් මෙන්න මේ ග්‍රීන් ටී සත්කාරයක් ඔයා කරොත්ින් ඔයාගේ හැමේ තියෙන තෙල් ස්වභාවය පාලනය කිරීමක් කරගන්න හැකියාවක් තියෙනවා මේ සියලුම වාසි ප්‍රයෝජනත් එක්කම අපේ හැම පැහැපත් කරන්න පෝෂණය කරන්න මේ හැමදේම කරන්න ග්‍රීන් ටී වලට හැකියාව තියෙනවා. ඉතින් පහුගිය කාලෙදි මම කරපු වීඩියෝ එකක් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම පාවිච්චි කරේ මොන ග්‍රීන් ටී වර්ගද නැත්නම් මොන ග්‍රීන් ටී බ්‍රෑන්ඩ් එකද කියලා කියන්න කියලා. ඉතින් මම ඇත්තටම මෙතුවා කාලයකට පාවිච්චි කරපු ග්‍රීන් ටී වලින් මම ගොඩක් ආස වෙච්ච නිෂ්පාදනයන් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ටී ඇවිනියු කියන බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ ග්‍රීන් ටී එක. මේ ග්‍රීන් ටී එක ඇත්තටම එන්නේ වේලිනු කොළ විදිහට තමයි එන්නේ. ඔය උණු වතුරට දාලා මිනිත්තු 3ක් විතර මේක තැම්බෙන්න දෙනකොට හොඳට කොළේ දිග ඇරෙනවා. ඊට පස්සේ පෙරලා ඔයාට මේක පානය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ග්‍රීන් ටී ගැන කතා කරද්දී ඇත්තටම මම නම් කිසිම සීනි වගේ ස්වීටන් එකක් එකතු කරන්නේ නැහැ. ඒක අර කහට විදිහටම තමයි මම පරිහරණය කරන්නේ. එතකොට ඒකෙන් ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් ගන්න උපරිමයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් බර අඩු කරගන්න මම විශේෂිත වූ ග්‍රීන් ටී එකක් පාවිච්චි කරා. මේක ඇත්තටම මේ මම දැනගෙන හිටියෙත් නෑ. මටත් මේක රෙකමන්ඩ් කරේ මගේ ළඟට එන ක්ලයන්ට් කෙනෙක්. ඉතින් එයාගේ ඒ රෙකමෙන්ඩේෂන් එක මත තමයි මමත් මේ නිෂ්පාදනය ගෙනල්ලා පාවිච්චි මාස ගානක් පාවිච්චි කරලා බැලුවේ. ඇත්තටම ගොඩක් හොඳ බෙනිෆිට්ස් දෙන ග්‍රීන් ටී එකක් මේ ඇවිල්ලා බෝවත් ආයුර්වේදයේ එන ෆැට් බර්න් ග්‍රීන් ටී එක. ඉතින් මේක ඇත්තටම කොළඹ නම් නැහැ. මමත් මේක මගේ නුවර ඉන්න නංගි කෙනෙක්ට කියලා තමයි මමත් මේක ගෙන්න ගත්තේ. හැබැයි චුට්ටක් හොයලා බැලුවොතින් එම මේක ගෙන්න ගන්න විදියක් හොයා ගන්න පුළුවන්. හැබැයි මේ ග්‍රීන් ටී එක මම highly recommend කරන ග්‍රීන් ටී එකක්. මොකද සාමාන්‍ය වෙළඳපළේ තියෙන ග්‍රීන් ටී වලට වඩා මේ ග්‍රීන් ටී එක පාවිච්චි කරනකොට මට ගොඩක් තේරුණා ඇඟට strength එකකුත් තියෙනවා. මොකද ග්‍රීන් ටී කියන්නේ අනිවාර්යෙන් caffeine ප්‍රමාණයක් එහි අන්තර්ගත වෙනවා. එතකොට ග්‍රීන් ටී පාවිච්චි කරනකොට ඒ strength එක කොහොමත් එනවා. හැබැයි ඒ strength එකටත් අමතරව ගොඩක් ඉක්මනින් මගේ fat lose කරගන්න මට මේ ග්‍රීන් ටී එක උදව් වුණා කියලා මම විශ්වාස කරනවා.
ඉතින් මේ ග්‍රීන් ටී ගැන කතා කරද්දී අනිවාර්යයෙන් මේක පිළියෙල කරන ආකාරය ගැන කතා කළ යුතුමයි. මොකද ගොඩක් දෙනෙක් කරන්නේ මේ ග්‍රීන් ටී ටී බෑග් එකක් අරගන්නවා, ටක් ගාලා උණු වතුරට දානවා, මිනිත්තුවක් විතර තැම්බෙන්න තියලා ටක් ගාලා ඒක අරන් දාලා බොනවා. එහෙම කරන්න එපා. ඇත්තටම මේ ග්‍රීන් ටී කියන ඕනම තේකොළ ජාතියක් අපි ටිකක් වෙලා තැම්බෙන්න දෙන්න ඕනේ. විශේෂයෙන්ම මිනිත්තු 3ත් 5ත් අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අපි මේ ග්‍රීන් ටී එක හොඳින් උණු වතුරේ තැම්බෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි මේ නියම ගුණාත්මකභාවය අපිට ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ඇවිල්ලා සමහර අය ඉන්නවා ග්‍රීන් ටී වලට සීනි එකතු කළ බොනවා. පුළුවන් තරම් ග්‍රීන් ටී වලට කිසිම රසකාරකයක් එකතු කරන්න එපා. සීනි හෝ ආටිෆිෂල් ස්වීට්නර් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව බොන්න පුළුවන් නම් තමයි ඔයාට මේ හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ග්‍රීන් ටී බොන එකටත් අමතරව ඔයාලට පුළුවන් ග්‍රීන් ටී ඔයාගේ හැමතෙ සත්කාරයක් විදියට එකතු කරන්නත්. විශේෂයෙන්ම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් විදියට ග්‍රීන් ටී ඔයාගේ හැමේ ආලේප කරන එකෙන් ඔයාගේ හැමතෙ ලබා ගන්න පුළුවන් ස්කින් බෙනිෆිට්ස් ගන්න කියලා ලිම කරන්න බෑ. විශේෂයෙන්ම ඔයාට ඇක්නි ස්කින් එකක් තියෙනවා නම් ඔයාගේ ඇක්නි පාලනය කරගන්න, ඒත් එක්කම ඇක්නි වලින් ඇතිවෙච්ච අර පිග්මන්ටඩ් ස්කාස් තියෙනවා නම් ඒව නැති කරගන්න, හැම හොඳට බ්‍රයිටන් අප් කරන්න, මේ හැම දෙයකටම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් විදිහට ග්‍රීන් ටී පාවිච්චි කරොත් ඔයාට ලබා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඔයාට ග්‍රීන් ටී හදලා ඒක අයිස් කියුබ් ට්‍රේ එකකට දාලා හැමදාම රෑට මේ අයිස් කියුබ් එක අරගෙන ඔයාගේ මුළු මූණෙම රෑට විතරක් නෙමෙයි ඔයාට උදේටත් වෙලාව තියෙනවා නම් ඕනම වෙලාවක කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් වෙලාවට මම මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ රෑට. රෑට නිින්දට යන්න කලින් හොඳට මූණ සෝදලා ඉවත් සෝදලා අපි තෙන්කොළු දූවිලි සියල්ල ඉවත් කරගත්තට පස්සේ මෙන්න මේ ග්‍රීන් ටී අයිස් කියුබ් එකක් අරගෙන මගේ මුළු මූණෙම මම ආලේප කරනවා. මෙහෙම ආලේප කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක සම්පූර්ණයෙන් වේරුණාට පස්සේ ඒක උඩ මොයිස්චරයිස් එකක් ගාලා ඔයා රාත්‍රියේ නිින්දට යන්න. ඉතින් මෙමගින් ඇත්තටම මගේ හැම වුණත් ගොඩක් ලොකු වෙනසක් මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලටත් ට්‍රයි කරලා බලන්න පුළුවන් ග්‍රීන් ටී බොන එකට අමතරව අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් විදිහටත් ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මීටත් අමතරව ඔයාට පුළුවන් ඔයා හදන මේ ග්‍රීන් ටී එකේ ඉතුරු වෙන ටී බෑග් එකේ තියෙන ග්‍රීන් ටී කොටස අරගෙන ෆේස් මාස්ක් එකකුත් හදා ගන්න. අවශ්‍ය වෙන්නේ ඒ ග්‍රීන් ටී ටිකයි මී පැණි සහ කෝමාරිකා. කෝමාරිකා ජෙල් එක පාවිච්චි කරන්නත් පුළුවන්, නැත්නම් නැචරල් කෝමාරිකා පාවිච්චි කරන්නත් පුළුවන්. මේ අමුද්‍රව්‍යයන් තුනම හොඳින් එකට එකතු කරලා ඔයාට තියෙන ඔයාගේ මුළු මූණෙම ආලේප කරලා මිනිත්තු 20ක ප්‍රමාණයක් ඔයාගේ මූණේ තියෙන්නට හැරලා සෝදලා දාන්න. ඉතින් මෙමකින් වුණත් ඔයාට මං කලින් කිව්ව බෙනිෆිට්ස් ඉතාමත්ම හොඳින් ලබා ගන්න පුළුවන්. හම පැහැපත් කරගන්න පුළුවන්, ඇක්නි පාලනය කරන්න පුළුවන්, තෙල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්, ඒත් එක්කම හමට හොඳ ග්ලෝ එකක් එකතු කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔයාගේ හමට එකතු කරන්න පුළුවන් මෙන්න මේ විදියට ග්‍රීන් ටී ෆේස් මාස්ක් එකක් හදාගත්තුති. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති, ඒත් එක්කම අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් අමතක කරන්න එපා තාම channel එකව subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. Bye.